රේෂ්ම කර්මාන්ත ශාලාව තුලට යන්නෙ විට සේවකයන් සිටියේ තැන් තැන්වල රැඳී ඒ තවමත් රාජකාරී වේලාව ආරම්භ වී නොමැති නිසා අවේලාවේ මේ ලෙසට රේෂ්ම තනිව එහි පැමිණීම නිසා සේවකයන් එකිනෙකා හා විවිධ දෑ මුමුණන්නට වූයේ නොරුස්සන අයුරින් මොකද මම මේ ලොක්ක අවේලාවේ අනේ මන්දා එක්කෝ පුරාද ඇඳේ ඇනි පැතෙන් නැගිටලා නැත්තම් වෙනදා ගන්න පෙත්ත උදේ ගන්න අමතක වෙලා හෙමිට යකෝ ලොක්ක ගැන නොදෙන දොහම කියවන්නේ පුළුවන් නම් අපිට බණී වැඩ නැහැ කයිය කියලා මෑන්ස්ට බණින්න හේතුව ඕන නෑනේ මම නම් බං අපේ සහකාරියාගේ හිනාව දැකලා තියෙන්නේ බර්ත්ඩේ එක දවසේ විතරයි මොකද එදා විතරනේ මේ ෆැක්ටරි එකට ඇවිල්ලා අපිට විරිත්තලා ගියේ රේෂ්ම සියල්ලන් පසු කරගෙන නිෂ්පාදන අංශයේ වෙතර ගොස් නැතර වී වටපිට බැලුවේය ඔහුගේ පැමිණීම සැල වූ විමංසා වෙනත් පෙදසක සිට වහා දිවවි ඔහු ඉදිරියේ පෙනී සිටියාය ගුඩ් මෝර්නින් සර් මෝර්නින් සර් දිලුන් සර් නම් මේ වෙලාවේ නෑ දිලුන් අවශ්‍ය නෑ ඔය ළමයා කවුද සර් මම තමා සෙක්ෂන් හෙඩ් මැනුෆැක්චරින් ඩිවිෂන් එකේ ආ මේ අර ගර්ල් කෙනෙක් ආවනේ දලුතින් මේ ඊයේද පෙරේදද ආ ඔව් සර් නෙත්මා කතා කරන්නද සර් කෝදන් එයා තාම ඇවිත් නැද්ද ඇවිත් ඉන්නේ සර් එයා බ්‍රෙක්ෆස්ට් ගන්නවා විමන්සා පවසන විට රේෂ්මගේ දෙනෙත් නතර වූයේ ඔහුගේ අත්තරලෝසුව මත අටට කලින් කාලා ඉන්න කියලා මම කියලා තියෙන්නේ සර් නෙත්මා විමන්සා තවත් යමක් ඊට එකතු කිරීමට සිතුවද රේෂ්ම විවේකාගාරයේ වෙත ගමන් කිරීමට ඉදිරියට අඩි තැබුවේය සර් යන්නේ නෙත්ම හම්බෙන්න වෙන්නේ නැති දෙයනේ එදා මේක ඇඟට පැත්ත බෑවුන එකට බනින්නවද ෂිට් මට තිබ්බාවේ නෑ කියලාවත් කියන්න විමන්සා ඔහු ගිය දෙසට දෑස් දල්වාගෙන කල්පනා කළේ කිරීමට දෙයක් සිතාගත නොහැකිව වේගයෙන් විවේකාගාරයේ වෙත පැමිණි රේෂ්ම එහි ඇතුළු වී නැතර ඌයේ වාඩි වී සිටි නෙත්මාට මදක් නුදුරින් රේෂ්මගේ පැමිණීම දැක හිසකේ පීරමින් එහි සිටි තරුණියන් දෙදෙනෙකු ද පිටතට ගියේ බියපත්ව ආයතන ප්‍රධානී වූ පමණින් සේවිකාවන්ගේ විවේකාගාරයේ වෙත මෙලෙස කඩා වැදීම පිළිබඳව ඔවුන්ගේ සිත්ති ඌයේ තරහවක් මේ මොහොතේ හදිසිය කඩා වැදුණු රේෂ්ම හැරුණුකොට මෙහි සිටියේ නෙත්මා පමණි ඇය භාවනාවකට සමවැදීමෙන් කෑම පෙට්ටිය දෙසටම දැස් යොමු කරගෙන සිටි නිසා රේෂ්මගේ පැමිණීම පිළිබඳව ඇය දැනුවත් නැත රේෂ්ම එකෙල්ලේ නෙත්මා දෙස බලා සිට අනතුරුව ඇගේ එක් එක් අංගයන් දෙස වෙන වෙනම දැස් යොමු කළේය දිලුන්ට වැරදිලා නෑ මට වැරදිලත් නෑ මේකි තමා මේ ඉන්නේ කොහොමද මේකි මේ මෙහෙම එකපාරටම විස්මාරු කරගත්තේ එසේ කල්පනා කළ ඔහු අනතුරුව මදක් ඉදිරියට නැඹුරු වී ඇගේ කෑම පෙට්ටිය දෙස බැලුවේය එහි බත්වලට ගැලපෙන ලෙසින් තරමක් විශාල මාළු කුට්ටියක් කොළ මැල්ලුමක් පරිප්පු හා කැරට් ව්‍යංජනයක් ඇති බව ඔහු දුටුවේය අපේ නැන්දිලයි ගෙදර ඉඳන් හොඳට සැප ගන්නවා නැන්දිත් කැමති නෑ නෑ කීවට ඔය හොඳට බේබිට වගේ බත්ත කෙවලා තියෙන්නේ ලන්ච් බොක්ස් එකක දාලා තව ඒ මදිවට සර්වියට් එකකුත් එක්ක රේෂ්ම ඇයට ලැබී ඇති සැලකිලි දකිමින් ඒ පිළිබඳව සිතුවේ ඊර්ෂ්‍යා සහගත ලෙසින් ඔහුගේ ඒ ඊර්ෂ්‍යාව දුලාරි හා සසඳන විට තරමක් ඉහළ එකක් යැයි පැවසිය හැක මේ මොහොතේ එක්වරම රේෂ්මගේ දුරකථනයේ නාද වූ අතර නෙත්මා තිගැස්සී ගොස් ඉදිරියේ බැලුවේ ඒ හඬටය සර් සිතින් එසේ ප්‍රතිරාවය කරමින් නෙත්මා නැගිය සිටියේ ක්ෂණයෙන් ඇමතුම දුලාරිගෙන් බව දුටු රේෂ්ම එයට ප්‍රතිචාර දැක්වූයේ මීට පැයකට පමණ පෙරද ඇගේ මගහැරුණු ඇමතුම් තිබූ බව මතකයට පැමිණ
යස් බබි හදිසියක්ද ඔහු පැවසුවේ ආඩම්බර ලෙසින් නෙත්මා දෙස බලා රේෂයියා මේ අහන්නකෝ මම ඔයාට කීයේ ඉඳන්ද ගන්න අප්පා ඇමතුමේ අනෙක් පස සිටි දුලාරි මුව සාදමින් සූදානම් වූයේ කේලම් මල්ල ලිහීමට බබි මම ඔයාට ගන්නම් මට බිසි මේ වෙලාවේ රේෂ්ම ඇමතුම විසන්දි කර අඩියට දෙකට නෙත්මා වෙතට ලංවිය අපේ නැන්දිගෙන් වැඩ ගන්නව නේද රේෂ්ම නෙත්මා ඉදිරියේ හැසිරුණේ දබර වී එකිනෙකා වෙතට වචන හුවමාරු කරන නොහික්මුණු කුඩා දරුවෙක් විලසට නෙත්මා මුව මදක් කැද කර රේෂ්ම ලෙස බැලුවේ තම සුසුම් සිර කරගෙන මෙන් මේ මොහොතේ ආනන්ද වික්‍රමනායකගේ හා ඔනෙලාගේ වචන මනසින් සිතමින් නොහඬා සිටීමට ඇය උත්සාහයක නිරත විය ඒ වෑයම නිසා ඇගේ දෙතුල් තරමක් තදින් වෙවුලන්නට වූයේ මුහුණේ පැහැයද සුදුමැලි කරමින් රේෂ්මහට ඌමනා නෙත්මා වෙනස් වූ ආකාරය දැනගැනීමට වුවත් ඒ පිළිබඳව විමසීමට ආරම්භය ලබා ගැනීමට ඔහුට තවමත් නොහැකි වී ඇති හැඩයි පවු නැන්දි මෙච්චර ಜಾති ගොඩක් හදන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද අනතුරුව ඒ දැස් එල්ල ඌයේ ඇගේ කෑම පෙට්ටිය වෙතට සුඛෝපභෝගී ජීවිතයක් හිමි ඔහු තමාගේ බත්පතට මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ මන්දයි කියා ඇයට නොතේරේ මම මැඩම්ට පාන්දර නැගිටලා උදව් කරා සර් නෙත්මා අපහසුවෙන් වුවත් වචන පෙළ ගැස්වීය ආ කතා කරන්න පුළුවන් නේද මම හිතුව එදා ජබර කලන්ති දැම්ම වගේ අද දිව කොට වෙලා හරි ගොළු වෙලා හරි කියලා ආයතන ප්‍රධානියා මෙලෙසට අශිෂ්ට ලෙසින් හැසිරේ වී යයි කියා ඇයි කිසි දිනක අපේක්ෂා කළේ නැත තම හදවතෙන් ආරම්භ වී උණු කඳුලැලි උල්පතක් ලෙසින් දැස් කරා ඉහළට ගමන් කරන බවක් ඇයට දැනින ඇයට ඒ කඳුලැලි බොහෝ උණුසුම් බවද හැඟින නෑ මම අඬන්නේ නෑ මෙතනින් එළියට යන්න හරි මම අද බය නොවී උත්තර දෙනවා ඔව් මම අඬන්නේ නෑ ඇය තමාටම පවසාගෙන අහිංසක බව සිතාමතා තද කරගෙන හැඟීමක් නොමැති බැල්මකින් රේෂ්ම දෙස බැලුවාය මේ ස්විප් එකක් ඇදුනද මේ හැමදේම වගේ අලුත් වෙලා තියෙන්නේ රේෂ්ම විමසුවේ ඇගේ දෙකන් පෙති දෙස බලමින් ස්විප් එකක් ඇදුනා නම් මම සර්ගේ ෆැක්ටරි එකට වැඩට එන්නේ නෑ නේ සර් මේකේ පිළිතුර කියුනේ කෙලසක දැයි කියා ඇයටද සිතාගත නොහැකිය ඒ නිසාම ඇය එසේ පිළිතුරු ලබා දී වහා බිම් බලාගත්තේ ඇති වූ බිය නිසාවෙන් ආ වෙනස වෙලා තියෙන්නේ පෙනුම විතරක් නෙමෙයි කටටත් එක්කමයි නේද වෙලා තියෙන්නේ රේෂ්මද පැවසුවේ ඇයට දිනුම ලබා දීමට නොහැකි බව සිතා මෙහෙම ලස්සනට හඳින්න පුළුවන්කම තියාගෙන මොකටද දා ගොඩේ ආච්චි වගේ යඳන් ආවේ මට ලැජ්ජ කරන්න නේද අනතුරු ඔහු සුපුරුදු ලෙසින් ඇඟට පැන්නේය ඒ පැවසු වචනවල ලස්සන යන වචනේ පැවසීම තම අත්වැරද්දක් බව ඔහුට සිතුණු නමුදු එසේ සිතන විට ඔහු ඒ පවසා අවසන් රේෂ්මට උමනා හේතු මවමින් හෝ තමාව රිදවීමට බව නෙත්මාහට පැහැදිලිය කෑම පෙට්ටියෙන් ආරම්භ කර විවිධ හේතු පවසමින් තමාට බැනවදින්නේ ඒ නිසා බව වටහා ගැනීමට ඇයට අපහසු නැත ඇයට තවදුරටත් සිතූ ලෙසින් සිටීමට නොහැකි විය නෙත්මා කෙල පිඩක් ගිල දමමින් වේදනාත්මක ලෙසින් ඔහු දෙස බලන විට ඇගේ දෑස් පිරී තිබුණේ කඳුලැලි වලින් ඇගේ දෑස් දිලිසෙන විට ඇගේ රූ ස්වභාව වඩාත් වැඩි වී ඇති බව රේෂ්මහට සිතින එනිසාම ඔහු ඈ දෙසම බලා සිටියේය ඇගේ දෑස් තුල වූ කඳුලැලි වලින් තම ප්‍රතිබිම්බය දකිමින් සිටි ඔහුගේ අවධානය බිඳී ගියේ කඳුලැලි ඇගේ කොපුල් සිපගත් පසුව මම ආයේ ජොබ් එකට එන්නේ නෑ සර් සර්ට උවමනා ඒ දේනේ
කඳුලලි පිටතට පැමිණි පසු හැඩුම කුමට සංගවනු දැයි සිතමින් නෙත්මා කතා කළේ ඉකි ගසමින්ය. දැන් මම එහෙම කීවද? එහෙනම් ඇයි සර් අහිංසක මට ගොළුවත රකිමින් සිටිනවා වෙනුවට වචන කිහිපයක් හෝ පැවසීමට හැකිවීම පිළිබඳව නෙත්මා සිතින් දෙවියන්ට පින් දුන්නාය. ලන්ච් ටයිම් එකේ මගේ ඔෆිස් රූම් එකට එනවා. යනුවෙන් අනකර රේෂ්ම පිටව ගියේ පැමිණි වේගයෙන්ම. පිටත සිටි සේවක සේවිකාවන් බෙලි දිගු කරමින් විවේකාකාරයේ දෙස බලා සිටි අතර රේෂ්ම පිටතට පැමිණෙන අයුරු දැක තම තමන්ගේ රාජකාරීවල නිරත වී ඔහු පැමිණී ගිය පසු එකිනෙකා හා කසකුසු ගන්නට විය. විමංසා පෙරමුණගෙන විවේකාගාරයේ වෙතට යනින විට තවත් කිහිප දෙනෙක්ම එහි ගමන් කළේ ඒ සමගම. ඒ අතර නෙත්මා සමගින් හිතවත් වූ අය ලෙසින්ම ඕපාදූප සෙවීමේ අරමුණින් පැමිණි පිරිසද විය. ඉඳුල් අත පිටින් පුටුවෙහි වාඩි වී නෙත්මා සිටියේ ඉකි බිඳිමින්. ඔයාලා යන්නකෝ, දැන් 8යිනේ, ගිහින් වැඩ පටන් ගන්න. විමංසා පසුපස හැරී පැවසුවේ ඇය පසුපසින් පැමිණි පිරිසට. ඔවුන් හට යාමට සිතක් නැති බව වටහාගත් ඇය නැවතත් සැරකොට, සිංහල තේරෙන්නේ නැද්ද? මේක මම බලා ගන්නම්. යන්න ඉතින්, යයි පැවසුවාය. ඔවුන් එකිනෙකා රහසින් මුමනමින් විවේකාගාරය තුලින් පිටව ගිය පසු විමංසා ප්‍රථමයෙන් සිදු කළේ කුඩා බේසමකට වතුර පුරවා නෙත්මාගේ දකුණත එහි දමා පිරිසිදු කිරීම. අනේ ඇයි විමංස මිස්, දුප්පත් අහිංසක මට මෙහෙම වෙන්නේ? ඇගේ කාරුණික බව හමුවේ නෙත්මාගේ කඳුළු යලි අලුත් විය. මොකද සර් කීවේ නෙත්මා? ඇයි අදත් බැන්නද? විමංසා නෙත්මා අතර ටිෂු කඩදාසියක් ලබා දී ඇය ඉදිරි පිටින් වාඩි වී ඇය දෙස බැලුවේ උවමනාවෙන්. ඔව් යයි පැවසීමට මෙන් නෙත්මා හිස සැලුවාය. හේතුව? සර්ට දැන් තියෙන ප්‍රශ්නේ මම අද වෙනස් විදිහට ඇඳන් ආවේක. මොකක්? ඒක සර්ට වැඩක් යේ? නෙත්මා කොහොම ඇඳගෙන ආවත්? අනේ මට තේරෙන්නේ නෑ විමංස මිස්, මට ගෙදර යන්න හිතිලා දැන්නම්. නෙත්මා, විමංසා යලි කතා කළේ මොහොතක් කල්පනාවකට වැටී සිට. මෙහෙම ඇහුවට මාත් එක තරහ වෙන්න එපා. නෙත්මා, අපේ රේෂ්ම සර්ව කලින් ඉඳන් දන්නවද? මම කීවේ ඔයාල අතර කාලයක් තිස්සේ මොකක් හරි තරහක් තියෙනවද? ඔයාලගේ පවුල් අතර හරි? එහෙම වෛර බඳින්නවත් බැරි තරම් සර්ගේ පවුලයි මගේ දුප්පත් අම්මයි මායි ඈතයි විමංස මිස්. මම සර්ව දැක්කෙත් ඉස්සෙල්ලාම මෙහෙදි. මේ දවස් තුනට නෙමේ ඔක්කොම. මොකද මේ ගැන ආනන්ද සර්ට කීවොත්? අනේ විමංස මිස්, මම කොහොමද සර්ට විරුද්ධව කියන්නේ? අනික ඒ අය නෑ යොනේ. සර් මට කීවා ලන්ච් ටයිම් එකේ ඔෆිස් රූම් එකට එන්න කියලා. විමංසා ඇය දෙස බලා සිටියේ එයට හේතුව ඇයටද සිතා ගැනීමට නොහැකි නිසා. එන්න කීවනා යන්න නෙත්මා, ජොබ් වලට ආවම කැපිලි හැම තැනකම තියෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. විමංසා එසේ පවසා යලිත් මදක් සිනාසි. හැබැයි ඉතින් බොස් කෙනෙක් මෙහෙම හැසිරෙනවා මම දැක්කෙත් පළවෙනි වතාවට, යයි පවසා නැගී සිටියේ පිටත් වීමට. නෙත්මාද කඳුළු අතරින් යන්තමින් සිනා රැල්ලක් මතු කළේ ඇය පැවසූ කතාවට. මූණ සෝදගෙන එන්න නෙත්මා, අට පහු වෙලා. ඕවා ගැන වැඩිය හිතන්න එපා. සර්ගේ මොල්ලේ කචල් කියලා හිත හදාගන්න. අනික නෙත්මා, යකඩයක් වුණත් තැලෙන තැලෙන තමා හයිය. ඒ වගේම තමයි සමහර එළවලු තියෙනවා, ඒවා තැලුණ තරමට තමා රස. තවදුරටත් ආහාර ගැනීමට පිරියක් නොතිබූ නිසා නෙත්මා ඉදිරි කෑම කසල බඳුනට දමා කෑම පෙට්ටිය සෝදා අනතුරුව මුහුණ මදක් සෝදාගෙන සූදානම් වී පිට වූයේ රාජකාරියට. කෑම පැය උදාවනතුරුම නෙත්මා සිටියේ ගැහෙන සිතින්. ඒ රේෂ්මගේ කැඳවීම කුමකටදැයි කියා සිතා ගැනීමට නොහැකි නිසා. නෙත්මා කෑම පැය එළඹි පසු විමංසා හට දන්වා කාර්යාලය වෙත ගමන් කළේ නිල ඇඳුමට පිටතින් පළඳින කබාය මුව ආවරණ හා අත් ආවරණ ඉවත් කළ.
එහි යනන විට ඇයට පළමුවෙන් මුණ ගැසුනේ ඔනෙලාව. නෙත්මා කෝ සීවියක ගෙනවද? ඔනෙලා එවන්නක් පැවසූ බවට ඇයට මතකයට පැමිණියේ ඇය විමසූ විට. උදෑසන එකී කාරණය මතකයේ තිබුණද සිදු වූ සිදුවීම නිසා ඇයට ඒ සම්පූර්ණයෙන්ම අමතකව ගොස් තිබින. අනේ මිස් මට වෙලාවක් තිබුණේ නැහැ හදන්න. මම හෙටේ දිගේ එනද? රැකියාව පිළිබඳව රුචියක්ද නොමැතිව සිටි මේ මොහොතේ ඇය එලෙස පැවසුවේ ඔනෙලාගේ සිත රිදෙවී යයි බියෙන්. හා එහෙනම් හෙටේදි මතක් කරලා ගේන්න. නෙත් මගේ කොහෙද යන්නේ? මිස් සර් ඔව් මේ ලොකු සර් ලන්ච් ටයිම් එකේ එන්න කිව්ව ඔෆිස් රූම් එකට. නෙත්ම කතා කළේ සිත්ති ඇති බිය නිසා වචන නතර කරමින්. ආ යන්න සර් ඉන්න ඔෆිස් රූම් එකේ. මිස්ටර් බැරිද මාත් එක්ක එන්න? අනේ මට බයයි මිස්. අයියෝ මොකටද බය වෙන්නේ? සර් යකෙක් කෑ ඔනෙලා සිනාසුනි. මට බනින්න වෙන්නේ නැති මිස්. බැනුම් අහන්න සිද්ධ වුණත් යන්න වෙනවනේ නෙත්ම. ඒකට මාත් එක්ක ගියොත් බැනුම වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ. අනික බනින්න නෙත් මතින් වරදක් උනේ නැහනේ. සමහර විට මොකේකට හරි වෙන්නේ නැති යන්න. නෙත්ම කාර්යාල කාමරයේ දෙස බලා ඔනෙලා දෙසද බලා දිග සුසුමක් පිට කර එහි ගමන් කළ අතර ඔනෙලා එහි දොරට තට්ටු කර ඇතුළු වන තුරුම ඇය දෙස බලා සිටියේ එකම ඉරියව්වෙන්. පව් අහිංසක කෙල්ල. අපේ රේෂ්ම සර්ගෙත් වෙලාවකට තියෙන මහා තර්ඩ් ක්ලාස් වැඩ. ලොකු මැඩම්ගේ ගතිගුණ ගෑවිලවත් නෑ. ඔනෙලා එසේ සිතමින් තමා ගමන් කරමින් සිටි පෙදෙසට යන්නට විය. නෙත්මා පැමිණි බව දන්නා නමුත් පරිගණක තිරයේ වෙතම දෑස් තල්වාගෙන රේෂ්ම සිටියේ අහංකාර ලෙසින්. නෙත්මා පැමිණි අයිරින්ම සිටගෙන ඔහු ඉදිරියේ මිනිත්තු පහක් හයක් පමණ ගත කළාය. තවදුරටත් සිටගෙන සිටීම තේරුමක් නොමැති නිසා ඇය ඔහු දෙස බලා මදක් සිනාසී "එක්ස්කියුස් මී සර්" යනුවෙන් පවසා යලිත් සිනාවිය. "ඔව්" කියන්න ඕනෙලා රේෂ්ම පිළිතුරු ලබා දුන්නේ ඇය දෙස වරක් හෝ නොබෙලා. "සර් මම නෙත්මා." "කවුද නෙත්මා?" නමින් අමතක නම් මුහුණ බලා හඳුනා ගැනීමට ඉඩකඩ ඇති නමුත් රේෂ්ම හැසිරෙන්නේ උණගු ආකාරයෙන්. "සර් ලන්ච් ටයිම් එකේ එන්න කීවේ මට." "මම මැනුෆැක්චරින් ඩිවිෂන් එකේ නෙත්මා." රේෂ්ම තවදුරටත් නිහඬවම සිටියේ ඇයව හඳුනා නොගත් අයුරකින්. "සර් අද උදේ ඇවිත් දැන්නේ." "එම් මට සර් අර සර්ගේ ඇඟට වැටුනේ." සර්ගේ නිත්මයිතා පහසුවෙන් වචන හසුරුවමින් තමාව හඳුන්වා දීමට උත්සාහ කළේ සිත යටින් ඔහුට දෙස් දොවල් තබමින්. "ආ ඔව් ඉතින්" අවසානයේ ඔහු ඇය දෙස බැලුවේය. "සර් මට එන්න කීවේ ලන්ච් ටයිම් එකේදී." "දවසට දෙකට ඉංග්‍රීසි කෑලි එහෙමත් අල්ලගෙන වගේ ආව දවසේ කොහොමද හිටියේ?" එසේ සිතමින් රේෂ්ම ඇගේ නිලැඳුන් දෙස වඩාත් උවමනාවෙන් බලා නැවතත් දැස් යොමු කළේ පරිගණක තිරය වෙතට. "මට උදේ කන්න දුන්නෙත් නෑ හරියට. දැන් මෙතනටම පැය කාලක් ඉවරයි. මට බඩගිනිත් එක්කප්පා." නෙත්ම කල්පනා කළේ කලකිරුණු සිතින්. "මොකද ඕක පිටින් ආවේ? උදේ ආව විදිහට ගව් මැදලා එන්න එපා." රේෂ්ම ඇය දෙස නොබලා සිටියේ සිතාමතා. "සර් හරි හරි මට මොකද මොකක් ඇන්දත්." රේෂ්ම එසේ පවසා හඬ බාල කර "ඔය යුනිෆෝම් එකේ මම මොනා බලන්නද? මෝඩ කෙල්ල" යයි මමුණන්නට විය. "සර් මට එන්න කීවේ." බැනවැදීමට පැමිණෙන ලෙසට දැන්නුවා නම් මේ වෙන විට බැනවැදී අවසන් බව දන්නා නිසා නෙත්මා පත්ව තිබුණේ සාමාන්‍ය තත්ත්වයට. "එන්න කීව දේ උනේ නෑ. දැන් යන්න." රේෂ්ම නපුරු ලෙසින් පැවසූ පසු නෙත්මා ආපසු හැරි පිටව ගියාය. ඇය පිටව ගිය බව දැනගත් රේෂ්ම පරිගණක තිරයේ අඳිමින් සිටි කුරුටු බල චිත්‍රයෙන් දැස් ඉවතටගෙන තමා සමගම සිනාවිය. ඒ අයුරින් ඔහු සිනාසුනේ බොහෝ කලකට පසුව. යලිත් වරක්
අහේතුකව නිත්මාව කැඳවා යලිත් හරවා යැවීමට ඔහුගේ සිත්ති නොසන්ඩාර හැඟීමක් ඇති වූද අන්‍යයන් තමා පිළිබඳව කුමක් සිතාවීදැයි සිතා ඔහු එකී හැඟීම මැඩගත්තේය।